දැන් මේ ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයාත් එක්ක මම කතා බහ කරන්න හදනවා. එදා ජැක්සන්ගේ ශරීර උණුසුමත් අරගෙන අවසන් මොහොතේ වාහනේ ගමන් කරපු ආකාරය ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයාත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවසන් මොහොත මේ ප්‍රවීණ රංග ශිල්පියා ගැන අපි කතා කරමු. මොකද මට නම් තාම ජැක්සන් මිය ගොස් නැහැ. හොඳයි ආචාර්ය සෝමරත් දිසානායක මැතිතුමනි, ඒ අවසන් මොහොත ගැන පොඩ්ඩක් කතා කරොත්. අනේ ටිකක් මේ රටේ මේ ලොකු මේ ආචාර්ය මහාචාර්යවරුන්ට නෙමෙයි මම මේ කතා කරන්නේ. දැන් මේ මම කතා කරන්නේ රටේ ඉන්න ගම්වල ඉන්න ජැක්සන්ට සැබවින්ම ආදරය කරපු මිනිස්සු බලාගෙන ඉන්නවා. මතක් කරන්න ඔබට තවත් අවස්ථාවක් මේ වගේ ලැබෙන්නේ නැහැ. මේවා අපි අතීතයට තව අවුරුදු 100ක් ගියත් ගන්න පුළුවන් විදියට ගොනු කර තබනවා මේ ජාතික ගුවන් විදුලිය. ආචාර්ය සෝමරත්න දිසානායක මැතිතුමනි, මේ කතා කළොත් මේ ගැන පොඩ්ඩක්. සභාපතිතුමා, ඔබතුමා ආරම්භයේදී නිවැරදිවම කිව්වා වගේ මේ ජැක්සන් ඇන්තනි මිය ගියා කියලා අපිට හිතෙන්නේ නැහැ. ඇත්තටම සැබෑ කලාකරුවෙක් කවදාවත් මිය යන්නේ නැහැ. මම හිතනවා ජැක්සන් ඒ කලාකරුවන්ගෙන් සුවිශේෂීම කලාකරුවෙක්. ඔබතුමා කිව්වා වගේම ජැක්සන්ගේ මේ හදිසි අනතුර සිදුවන මොහොතේම මම තමයි ඔහු සමීපයේම හිටියේ. සභාපතිතුමා, එදා අපේ සිංහභාව චිත්‍රපටිය රූගත කිරීම කරලා මගේ සිංහභාව චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි ජැක්සන් රඟපාමින් සිටියේ. එදා රූගත කිරීම කරලා ජැක්සන් ඒ රූගත කිරීම ගැන අප්‍රමාණ සතුටක් ලැබුවා. එදා ඇවිල්ලා මාව බදාගෙන කිව්වා, සෝමේ අද දර්ශනේ හරි ලස්සනට ආවනේ, මේක මරු වැඩක්, අපි දෙන්න පොඩ්ඩක් හැන්දෑ මේ ගැන කතා කරමු නිදහසේ කියලා. ඊට පස්සේ මං කියනවා, ජැක්සන් ඔයා කලින් යන්න, මොකද අපි දෙන්න එක හෝටලයක නැවතිලා හිටිය අනුරාධපුරේ, මං පස්සේ එන්නම් කියලා. ජැක්සන් මට විනාඩි ගානකට කලින් පිටත් වුණා. ජැක්සන්ගේ පුරුද්දක් තියෙන සභාපතිතුමා, එයා එයාගේ වාහනේ එලවගෙන තමයි යන්නේ. දැන් මම එයාට ප්‍රධාන නළුව හැටියට වෙනම වාහනයක් සහ රියදුරෙක් වෙන් කරලා තිබුණත් එයාගේ සාමාන්‍ය සිරිත තමයි. එයාගේ අර පරණ කැබ් එකක් තියෙනවා, ඒකට එයා බොහොම ආදරෙයි. ජැක්සන් කියන්නේ මම්මේ වාහනේට ලව් සෝමි කියලා කියන්නේ එයාගේ ඇටි ඒ තමයි. එයාම පදවගෙන යනකොට මට කලින් පිටත් වුණා. නමුත් ඒකම තලාව හරියේදී මම ආවේ පිටිපස්සෙන්. මම දැක්ක වාහනට අද බදයක් තියෙනවා. මොකද්ද කියලා බැහැලා ගිහින් බලපුවාම බස් එකක් නවත්තලා තියෙනවා. බස් එකට ඉස්සරහින් ජැක්සන්ගේ වාහනේ තියෙනවා. ජැක්සන්ගේ වාහනේ වහලේ නෑ. වහලේ මෙහෙම චප්ප වෙලා පල්ල රෝද මට්ටමටම. මම බලන්න ජැක්සන්ගේ වාහනේ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා මට අදහ ගන්න බැරුව ගියා මොකද්ද කියලා. පස්සේ මං කෑගලව කෝ ජැක්සන් කියලා. එතකොට ඉතර පාරේ ඉන්න කෙනෙක් කිව්වා, මේ මෙතන එක්කෙනෙක් පාරයිනේ නිදි කරවලා තියෙනවා, බලන්න කවුද කියලා. මං එවිල බලනකොට ජැක්සන්. ජැක්සන් හොඳ සිහියෙන් හිටියා, දෙක අරගෙන හිටියා. මට කතා කරලා කිව්වා, සෝමේ මට අමාරුයි කියලා. ඒ කතා කරපු ස්වරේම මට තේරුණා ජැක්සන්ට අමාරුයි කියලා. පස්සේ මං කෑ ගැහුවා, ඇයි මේ මනුස්සයා මෙතන තියාද බලාගෙන ඉන්නේ කියලා. වටේට මිනිසුන්ටත් කෑ ගහනකොට වටේට අය කිව්වා, සර් මේ වාහන නවත්තන්නේ, මේ අපි මේ වාහනයක් නවත්තනකම් බලාගෙන ඉන්නේ කියලා. මං වහම කෑ ගැහුවා, මගේ වාහනේට කෑ ගහලා මගේ රේදුරට කියලාට වාහනේ ගෙන්නලා මගේම වාහනේට මම පරිස්සමට ජැක්සන් අල්ලගෙන මම හරියන් ලෑල්ලක් උඩ තියලා තමයි ගන්න ඕනේ මේ නියම ක්‍රමේ. නමුත් අපිට ලෑල්ලක් හොයාගන්න බෑ. අවට ඉන්න පිරිසට මම කියලා ඇඟ දමන්න නැතුව කිලින් අල්ල ගන්න කියලා. මම පොඩ්ඩක් වෛද්‍ය අංශය ගැන දන්න නිසාම ඉතාම පරිස්සමට මම ඔහුගේ බෙල්ල අල්ලගෙන ආසනේ පිටිපස්සේ ආසනේ තාගෙන හෙල්ලෙන්නේ නැති විදිහට අල්ලගෙන බෙල්ල අල්ලගෙන මම කෙලින්ම අනුරාධපුර රෝහලට තමයි අරන් ගියේ. රෝහලේදී මං හිතන්නේ රෝහලේ වෛද්‍යවරු හරිම කාර්යක්ෂමයි. ඒ අවශ්‍ය ප්‍රථමාධාර වහාම දීලා අවශ්‍ය පරීක්ෂණ කරලා තීරණය කළා මේ තත්ත්වය ටිකක් අසාධ්‍ය හින්දා. අපි අනුරාධපුර රෝහලේ, අනුරාධපුර රෝහල කියන්නේ ශික්ෂණ රෝහලක්, ප්‍රධාන රෝහලක්. නමුත් ඔවුන්ම යෝජනා කළා මේ ජැක්සන්ගේ තියෙන වටිනාකමක් දන්න නිසා අපි වැඩි හොඳට අපි කොළඹ මහ රෝහලට ඉදත් කරමු කියලා. ඊට පස්සේ කොළඹ මහ රෝහලට අපි හෙලිකොප්ටර් යාන්ත්‍රයකින් ගේන්නත් ප්ලෑන් කළා. නමුත් එදා රෑ නිසා හෙලිකොප්ටර් යාන ගුවන්ගත කරන්න නැති නිසා රාත්‍රී අපි
ඇම්බියුලන්ස් සතේකින්ම මේ එදා රෑම කොළඹට අරන් ආවා. මමත් ඒ වාහනේ පිටිපස්සෙන්ම කොළඹට ආවා. ඉතින් කොළඹදී ඒ වෛද්‍යවරු ඒ විදිහටම මේ ඉතාම යුහුසුලුව අවශ්‍ය ප්‍රතිකාර සහ අවශ්‍ය ශල්‍ය කර්මයකට කෙලින්ම භාජනය කළා. ඉතින් ඒ අවස්ථාවේදී අවශ්‍ය කරන්න තියෙන සියලු දේම සිදු වුණා. ඉතින් මට අපිට හරිම ප්‍රශ්න සහ අපිට ඇත්තටම දරාගන්න බැරි දේ තමයි ජැක්සන් ඇන්තනි කියන චරිතයේ තියෙන වටිනාකම. සභාපතිතුමා, ජැක්සන් ඇන්තනි කියන්නේ සාමාන්‍ය කලාකරුවෙක් නොවේ. අපි අපිට අපිට නළුවෝ ඉන්නවා, අපිට ගායකයෝ ඉන්නවා, අපිට නර්තන ශිල්පීන් ඉන්නවා, අපිට අධ්‍යක්ෂකවරු ඉන්නවා, රචකයෝ ඉන්නවා, නිවේදකයෝ ඉන්නවා, චිත්‍ර ශිල්පියෝ ඉන්නවා, වත්පත් කලාවේදීන් ඉන්නවා වෙන වෙනම. මේ ඔක්කොම එකට එකතු වුණ කෙනා කවුද වෙන ජැක්සන් හැර කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. ජැක්සන් ඒ හිදස පුරවන්න බැහැ කියලා අපි කියන්නේ ඒක තමයි. ජැක්සන් කියන්නේ එක ක්ෂේත්‍රයක කලාකරුවෙක් නෙමෙයි. ඔහු කලා බහුවිධ කලා ක්ෂේත්‍රවලින් අග්‍රගණ්‍යයට ගිය ඉතාම විරල ගණයේ කලාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ. එහෙම කලාකරුවෝ අපේ ජීවිත කාලේ අපි දැකලා නැහැ සභාපතිතුමා. ඒක මම හිතන්නේ මගේ සිංහභාව චිත්‍රපටයට විචාඩුවක් නෙමෙයි, දේශීය සිනමාවට විචාඩුවක් නෙමෙයි, දේශීය කලා ක්ෂේත්‍රයට විචාඩුවක් නෙමෙයි, අපේ මුළු රටටමත් නෙමෙයි. මම හිතනවා ජැක්සන් ඇන්තනිගේ කලාකරුවෝ මේ මහා පොළොවට විචි පාඩුවක් නැතිවීමක් ගිලිහී යාමක් කියලා තමයි මම හිතන්නේ. ඒතරම් වටිනාම චරිතයක් ජැක්සන් ඇන්තනි කියන්නේ. ආචාර්ය සෝමරද්දි තනාගමතුමනි, මම මේ පොඩි පුංචි මේ දැනගන්න මේ කතාව අහන්නේ. මේ බොහෝ දෙනා කතා කරන දැන් දේහයන් පිළිබඳ කතා කරනනේ. මෙයා මැරුණේ මේ විදිහට, මෙයා මැරුණේ මේ විදිහ ආදි වශයෙන් මාත්මේ නොදන්නා ප්‍රශ්නයක් ගැමියෙක් වගේ මම මේ ඔබෙන් අහන්නේ. මේ ඉස්පිරිතාලට ගෙනලා ශල්‍ය කර්මය කරනකොට වෛද්‍යවරුන්ගේ වැඩිවීමක් හෝ වෛද්‍යවරුන්ගේ අතපසුවීමක් මේ මරණය සම්බන්ධව ඇති උනායි කියලා කතාවක් යනවා රටේ. මේ කතාවේ ඇත්තක් තියෙනවද? මේක වෛද්‍යමය ප්‍රශ්නයක් සභාවෙත්තුම. මට හිතෙනවා මේකට වෛද්‍යවරු පිළිතුරු දිය යුතුයි. නමුත් මමත් වෛද්‍ය අංශයේ රැකියාවක් කරපු කෙනෙක්. මම විකිරණ විද්‍යාඥයෙක්, එක්ස්රේ සහ අල්ට්‍රාසවුන්ඩ් ස්පෙෂලිස්ට් කෙනෙක්. මම මහරුවහලේ පෙර කළා කාලයක්. ඒ නිසා වෛද්‍ය අංශය ගැන මට සාමාන්‍ය දැනුමක් තියෙනවා. මේ අනතුර ඔහුගේ බෙල්ලේ කශේරුකා විසන්ධි වීමක් තියෙන්නේ. මෙතනදී අපි ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා නම් ඕතොපෙඩික් සර්ජන් කෙනෙක්, අස්ථි විශේෂඥයෙක් සහ නියුරෝසර්ජන් කෙනෙක්, ස්නායු විශේෂඥයෙක්. මේ 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 විශේෂඥයින් දෙන්නෙක් එකතු වෙලා කරන්න ඕනේ ශල්‍ය කර්මයක්. මේක ඒක වඩාම සාමාන්‍ය දැනුමක් තියෙනකොට නම් තේරෙනවා. නමුත් මෙතනදී අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ශල්‍ය කර්මය සඳහා ස්නායු වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුත් සූදානමින් ඉඳලා තියෙනවා. නමුත් ඔහුට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඔහු කැඳවලා නැහැ ශල්‍ය කර්මයට. එහෙම වුණේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක්. ඒක මොකක් හරි පැහැදිලි කිරීමක් වෛද්‍යවරුන් විසින්ම කළ යුතුයි. අනිත් එක තමයි සභාපතිතුමා, මේ ශල්‍ය කර්මෙන් කොහොම වුණත් ජැක්සන් ප්‍රකෘති සිහිය ලැබුවා. සාමාන්‍යයෙන් ශල්‍ය කර්මයකට ගියාට පස්සේ අපිට තියෙන ලොකුම බය තමයි අපි සිහි නැති කරලා නේ ශල්‍ය කර්මය කරන්නේ. මේ රෝගියා නැවත සිහිය එයිද කියනකන් අපිට සැකයක් තියෙන ඕනම ශල්‍ය කර්මයක. නිර්වින්දනය කළාට පසුව ඔහු නැවත සිහිය ලබනවා කියන්නේ ඒක ලොකු අස්වැසීමක්. ඉතින් අපිත් බලන්න හිටියේ ජැක්සන්ට ශල්‍ය කර්මයෙන් පස්සේ ප්‍රකෘති සිහිය ලැබෙන තුරු. අපි හිතුවටත් වැඩිය ඉක්මනට ජැක්සන්ට ප්‍රකෘති සිහිය ලැබුණා. ඉතින් ඒක අපිට ලොකු අස්වැසීමක් වුණා. ඒ ප්‍රකෘති සිහිය ලැබලා ජැක්සන් අපි සමග කතා බහ කළා. එතකොට අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා ජැක්සන් තව සති කීපයකින් අපිත් එක්ක සාමාන්‍ය විදිහට එකතු වෙනවා කියලා. ඉතින් ඒ බලාපොරොත්තු ජැක්සන් මගේ පුද්ගලිකවම ඇහුවා, සෝමින් දැන් ෆිල්ම් එකට මොකද වෙන්නේ කියලා. දැන් රගපපා ඉඳලානේ අපි ෆිල්ම් එක නවත්තලානේ, මේ අපි ආවේ ෆිල්ම් එකට මොකද වෙන්නේ. මං කිව්වා ජැක්සන් ෆිල්ම් එක ගැන කතා කරන්න එපා, ඔයා ඉස්සෙල්ලා සනීප වෙන්න, සනීප වෙලාවට පස්සේ අපි ෆිල්ම් එක ගැන කතා කරමු. මමත් මේ දවස්වල ෆිල්ම් එක ගැන හිතන්නේ නැහැ. මං හිතන්නේ ඔයා සනීප වෙන ගන්න බලාගෙන ඉන්නේ කියන කතාව කිව්වේ. ඉතින් එහෙම හිතපු ජැක්සන් සභාපතිතුමා අපිට හිතාගන්න බැරි දවසකට දෙකකට පස්සේ එක පාරටම සීලතුව ගියා, හුස්ම ගන්න නැතුව හිටියා. ඉතින් මේකට මොකද උනේ කියන අපි දන්නේ නැහැ. එතන එක එක කතා කියනවා මම දන්නේ නැහැ. මම දන්න විදිහට අර බෙල්ලට දානවා බටයක් හුස්ම ගැනීම පහසු කිරීම සඳහා ට්‍රකියොස්ටොමී කියලා. ඉතින් ඒ බටේ දාන්න වෛද්‍යවරුන් උත්සාහ කිරීමේදී
දීර්ඝ වේලාවක් උත්සාහ කරලා තිනවා මෙන්න මේ වෙලාවේදී ඔහුගේ හෘද ස්පන්දනය නැවතිලා හුස්ම ගැනීම නැවතිලා තාවකාලික හදවත නැවතීමකට පත් වෙලා තියෙනවා. ඒ වෙලාවේ කෘත්‍රිම ශ්වසනය දීලා තමයි අර මැෂින් එකට වෙන්ටිලේටර් කියන මැෂින් එකට සම්බන්ධ කරලා තමයි ජැක්සන් හුස්ම ගත්තේ. ඒ මොහොතේ සිට ඔහුගේ අවසාන මොහොත දක්වාම ජැක්සන් යලි සිහිය ලැබුවේ නැහැ. හුස්ම ගත්තේ නැහැ තනියම. මෙන්න මේක තමයි අභාග්‍ය. මේක ඇත්තටම අපිට නොතේරෙන කාරණයක්. මෙතන මම හිතනවා වෛද්‍යවරු, ඒ විශේෂඥ වෛද්‍යවරු මේක රටට පැහැදිලි කළ යුතුයි මොකද උනේ කියන එක. එක එක කතා කියනවා සමාජ මාධ්‍යවල, එක එක කතා කියනවා. ඉතින් අපිට ඒ වගේ සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. නමුත් වෛද්‍යවරුන්ට යුතුකමක් තියෙනවා සහ ඔවුන්ගේ කාර්යභාරය තමයි ඒක පැහැදිලි කිරීම. මොකද උනේ කිරේ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෛද්‍යවරු උත්තර දෙන්න ඕනේ සභාපතිතුමා මං හිතන්නේ. හොඳයි ආචාර්ය සෝමරත්න දිසානායක මැතිතුමනි, මේ කාර්යයක් ගැඹුරු කරුණක් ඔබතුමා කතා කරේ. බොහොම ස්තුතියි. ඒ තමන්ගේ හිත පිටුලා වෙනුවෙන් කරපු ලොකුම පැහැදිලි කිරීමද කළේ ඔබතුමා. බොහොම ස්තුතියි ආචාර්ය සෝමරත්න දිසානායක මැතිතුමනි. බොහොම ස්තුතියි සර්. හරි සභාපතිතුමා, බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගන්න.